පත්තරේ තියෙන දේවල් වල හරි උත්තරේ හොයාගන්න. සියත පත්තරේ විතස. අද පත්තරේ අනුමත ප්‍රමාණයට වඩා රඳවියන් වැඩි කියලා ලංකාවේ බන්ධනාගාරවල. සාමාන්‍ය ලංකාවේ බන්ධනාගාරවල රඳවන්න තියෙන ඉඩකඩ අනුව අනුමත සංඛ්‍යාව 11290යි. ඔය හිතන්න කීයක් විතර රඳවලා ඇති කියලා. ඊට ටිකක් වැඩි කීයක්? කැඳක 3 දෙනෙක් වගේ ඉන්නවද? රඳවා සිටින ගණන 25899යි. 11290යි ඉන්න පුළුවන්. ඉතින් මේක ටිකක් ප්‍රයිවට් බස් එක වගේ ඇති නේද? තෙරපි සම්බන්ධ කරගත්ත අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහත්මයා මේ මාර සෙනගක් නින්නේ බන්ධනාගාරවල. ඔව් ඉතින් අපි අපිට තියෙන්නේ එන කට්ටිය බලාගන්නනේ. ඇත්තටම මේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමා දැන් මේ බන්ධනාගාරවල පහසුකම් සැපයීම පිළිබඳ වගකීම තියෙන්නේ කොහෙටද? අපිට බන්ධනාගාරයට. එතකොට ඔබතුමන්ලාට ප්‍රතිපාදන හම්බෙන්නේ කොහෙන්ද? ප්‍රතිපාදන ඇත්තටම ප්‍රශ්නයක් තියෙන්නේ. බන්ධනාගාර 11000කට වඩා දැන් පොඩ්ඩක් වැඩි, අපි 13000ක් විතර අපි රඳවන්න පුළුවන්. දැන් අපිට 26000 ගණක් ඉන්නවා. 27000කට 27000ක් තමයි සාමාන්‍යයෙන් අපේ ප්‍රමාණයවල වෙන්නේ. සමාවක් හම්බුනහම ඉතින් මේ පාර සමාවට 1000ක් විතර ගියා. ඊට පස්සේ ආපහු පිටෙලා 27000ක් විතර සාමාන්‍ය ප්‍රමාණය පවත්වාගෙන යනවා. ඉතින් හරි අමාරුයි 12000ක කැපැසිටි එකකින් 27000ක් මේන්ටේන් කරනකොට. ඔව් ඉතින් දැන් වෙලා තියෙන්නේ බන්ධනාගාර අලුතෙන් බන්ධනාගාර හදන්න අමාරුයිනේ. අලුතෙන් බන්ධනාගාර හදන එක නෙවෙයි වෙන්නේ, රටේ අපරාධ අඩු වෙලා මිනිස්සු බන්ධනාගාරට එනේ කඩුවෙන්න ඕනේ. ඉතින් මේක සමාජයට අධිකරණයට පොලිසියට සමාජයට ඔක්කොලාටම මේකේ වගකීම තියෙනවා. කියන්නේ කරම අපරාධයක් අඩු වෙන්න සමාජමය තත්ත්වයක් ඇති වෙන්න ඕනේ. ඉතින් බන්ධනාගාරවල මෙහෙම හිටියම බන්ධනාගාරවලට හරි අමාරුයි දවසේ කටයුතු කරගෙන යන්න. මොකද ඒ කියන්නේ අපිට දැන් ඉඩකඩ පහසුකමක් දුන්නොත් මිනිස්සුන්ට අනිත් පහසුකමුත් දෙන්න පුළුවන්. දැන් හිතමු ඉඩකඩ පහසුවක් තිබ්බොත් අපිට ඒ අයට පුනරුත්ථාපන කටයුතු කරන්න පහසුයි. ඒගොල්ලන්ට පහසුවෙන් ඉන්න පහසුයි. එතකොට මේක මේ තදබදය සමහර බන්ධනාගාරවල තදබදය 300ක් විතර වෙනවා. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ගත්තොත් ඒ වගේ. ඉතින් මේ ලංකාවේ මේ තත්ත්වය ගොඩාක් තියෙන රිමාන්ඩ් බන්ධනාගාරවල රිමාන්ඩ් ජනගහනේ 17000ක් විතර වෙනවා සාමාන්‍යයෙන්. එතකොට ඒ කට්ටියත් එක්ක තමයි මේ 27000. ඒකලෙත් එක තමයි. එතකොට රිමාන්ඩ් ජනගහනේ තමයි එන්න වැඩි වෙන්නේ. දැන් ඔබත් අපිට කවුරුත් දන්නවා රටේ මේ මද්‍රව්‍ය භාවිතය නිසා මිනිස්සු හොරකම් කරන්න මංකොල්ල කන්න පුරුදුලා තියෙනවා හැමතැනම. ඒ වගේ දේවල් නිසා මිනිස්සු බන්ධනාගාර ගත වීම වැඩි වෙලා තියෙනවා. ඉතින් සමහර වෙලාවට පොලිසියටත් මේකට කරන්න දෙයක් නැහැ. මොකද එන්න මිනිස්සු අපරාධවලට පෙළඹීම මේ තත්ත්වය යටතේ පාලනය කරන්න අමාරු ගන්නට පත් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ ඒකට අපි දැන් අලුත් කමිටියක් තියෙනවා. මේ ජේෂ්ඨ අධිකරණ මිනිස්සු කාර මහත්තුරුත් එක්ක ඒ සුරතුමල්ලත් එක්ක එකතු වෙච්ච ඒකෙදි මේ අර ටැග් එක කියන්නේ හවුස් අරෙස්ට්. ඒ කියන්නේ බන්ධනාගාර ගත නොකර රිමාන්ඩ් බන්ධනාගාරයටපත් නොකර ගෙදර ඉන්න පුළුවන්. ගෙදර ටැග් එකක් දාලා ගෙදර ඉන්න යන්නේ නැත රිපෝට් කරනවා. යන්න බෑ. ඔව් එළියට යන්න බෑ. එතකොට ඒ සිස්ටම් එක හදන්න දැන් සාකච්ඡා කරමින් දැන් ලේසි නෑ කරන්න. බංකාවේ අලුත් එකක් වෙන යුරෝපීය රටවල් වල ඇමරිකාවේ ඒ වගේ කන්ට්‍රීස් වල මේක තියෙනවා. ඉතින් එතකොට මේ අපිට අපේ ඉඩ ප්‍රමාණයට සෑහෙන ප්‍රශ්නයක් අඩු වෙයි. ඊළඟට ආරක්ෂාවට ප්‍රජෙන් ගිදන් කරන ආහාර සඳහා ඒ ඔක්කොම ඒවා අඩු වෙනවා. ඉතින් බන්ධනාගාර ඇතුලේ සෞඛ්‍ය ගැටලු බෝවන රෝග වගේ ඒවා තීරණයකටත් අඩුයි. අන්න හරි. ඉතින් ඒක තමයි මේ ඇත්තරම වෙන්න ඕනේ. ඉතින් අපිට දැන් මේ දැනට මේ යෝජනාව ක්‍රියාවට නගන්න පියවර ගනිමින් තියෙනවද? යෝජනා මට්ටමේද තියෙන්නේ? නෑ. දැනට මේ සම්බන්ධව අධිකරණ ඇමතිතුමා කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව මේ දවස්වල මේ පිළිබඳව අධ්‍යයන කරමින් යන්නේ. ඒ කියන්නේ කමිටු රැස්වීම ගණනාවක් පවත්වලා තියෙනවා. ඒකේ ජේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමෙක්ගේ සභාපතිත්වයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඇත්තටම හොඳ ආරම්භයක් අපිට කරන්න පුළුවන් වුණොත්. ඒ වගේම තමයි බන්ධනාගාර කියන්නේ වල ඔබතුමා කියනවා වගේ අපේ තියෙන පහසුකම් අඩු වීම තුළ දැන් හිතන්නකො වැසිකිලි පහසුකම් ඒ තියෙන ප්‍රමාණයට වඩා අඩු වීම තුළ මේ ඔක්කොම බන්ධනාගාරේ නිලධාරියාට මුණ දෙන්න තියෙන ගැටලුනේ. හරි. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලොන්ට ඉඩකඩ පහසුකම් මේ ඔක්කොම ප්‍රශ්න බන්ධනාගාර අපි විඳිනවා ඇත්තම. ඉතින් අපිටත් ඕනේ ඊට වඩා හොඳ
බන්ධනාගාර සේවයක් ලබා දෙන්නේ. කියන්නේ ඉඩකඩ පහසුකම් ජාත්‍යන්තර වශයෙන් ලබා දෙන්න පුළුවන් පහසුකම් අපිට ලබා දෙන්න තමයි අපි තරමුණ වෙලා තියෙන්නේ. සිරකරුවෝද මිනිස්සුයෝ? අනිවාර්යයෙන්ම. හොඳයි චන්දන මහත්මයා, බොහොම ස්තුතියි අද මේ වෙලාවේ මේ කතාබහට එකතු වුණාට. ඉතින් ඇත්තටම මේ අපි කියන්නේ බන්ධනාගාරවල තත්ත්වය මෙහෙම ටික ටික උසස් වෙනවා නම් උසස් කරන්න පුළුවන් නම් ඒක හොඳයි නේද? වැරද්දක් කරන මිනිස්සුෙකුට උනත් බය බයක් හැකක් නැතුව කරන වැරද්දක් කරන්න පුළුවන්. ඒක ගැටපද. පත්තරේ තියෙන දේවල් වල හරි උත්තරේ හොයාගන්න සියත පත්තරේ විතසා.